අදාපිට විශාල අර්බුදයන් රාශියකට පත්වලා මූණ දෙන්න වෙලා තියෙනවා. අද මේ රටේ තරුණ ප්‍රජාව ඒ වගේම මේ රටේ කම්කරු පන්තිය ඒ වගේ මේ රටේ පොදු මහ ජනතාව අද පාරට බැහැලා මේ දූෂිත පාලනය මේ දූෂිත ක්‍රමය මේ ජනාධිපති ක්‍රමය එපාය මේක මේ රටෙන් පන්නා හරින්න ඕනයි මේක එළවා දමන්න ඕනයි මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනයි කියන හඬ අද මුළු රට පුරාම මතුවලා තියෙන අවස්ථාවක් හැටියට අපිට පේන්න තියෙන්නේ අද ගෝල්පේස් තරුණයින් වෙන්න පුළුවන් මේ රටේ හැම නගරයකම ඇතුළු උද්ඝෝෂණ තුල අපිට පේන්න තියෙනවා ඒ බලපෑම තුල අද මේ රටේ දේශපාලනයේ විශාල වෙනසක් ඇති කරන්න අවස්ථාව ඇති වෙලා තියෙනවා රාජපක්ෂ වරුන්ට ගෙදරට යන්න වෙලා තියෙනවා රාජපක්ෂ වරුන්ට බංකරවල හැංගිලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා අද අපි එන්එම් සහෝදරයා වෙනුවෙන් කරන්න තියෙන අපේ යුතුයකම තමයි අපේ වගකීම තමයි මේ ජනාධිපති ක්‍රමය අවසන් කරන්න මේ ගෝඨාභයලාගේ පාලනය අවසන් කරන්න මොවුන් ගෙදර යවන්න තියෙන සටන තම තමා ශක්තිමත් කළා ඉදිරියට ගෙන යෑම අද අපේ දවසේ වගකීම් බවට පත් වෙලා තියෙනවායි කියන කාරණාව සඳහන් කරන්න ඕන අද මේ රට මේ අර්බුදයට පත් වෙලා තියෙන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති ධූරේ බාරගත්තත් එතුමා අගමැති හැටියට හිටියත් කවුරුත් හිතන් හිටිය රනිල්ලා වහම මේ රටේ ඔක්කොම ප්‍රශ්න විසඳේවි අපිට විදේශවලින් සල්ලි ගලාගෙන එවි ඩොලර් ටික නිකන් ලැබේවි කියලා බලාපොරොත්තු වුණත් අද ඒව හැම වෙන්නේ නැහැයි කියන එක මේ කාලය තුල අපිට පේන්න තියෙනවා අද පේන්න තියෙනවා ඒ අර්බුදයන් වලට රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ රාජපක්ෂ පාලනයට විසඳීම් හොයන්න බැහැයි කියන එක අද පැහැදිලිව රටට පෙන්වුම් කරලා තියෙන වෙලාවක් මේ කාල පරිච්ඡේදය තුල අපිට පේනවා රට පුරා පොලින් ඇහිලා තියෙනවා රට පුරා මිනිස්සුන්ට කෑම ටික නැහැ ගම්වල මිනිස්සු හෙල්ලි ටික උදේ දවල් රෑ තුනම කාලා ජීවත් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා නාගරික කම්කරු පන්තිය නාගරික දුප්පත් මිනිස්සු අද ඉතාම අමාරු තැනකින් අමාරු විදිහට තමන්ගේ ජීවිතය ගෙනියන අතරේ අර ධම්මික පෙරේරාල වගේ පෝසත් උදවිය ධනපති පන්තියේ කොටස් මේ මිනිස්සුන්ව තව තවත් තලා පැලමින් මේ හැම අවස්ථාවම පාවිච්චි කරමින් ඒ හරහා දූෂණේ වංචාව තරහා මුදල් උපයා ගැනීම මූලික කරගෙන කටයුතු කරන කාල පරිච්ඡේදයක් හැටියටයි අපිට මේ අවස්ථාව පේන්නේ. ඒක නිසා මේ අවස්ථාව පරාජය කරමින් මේ රටේ මේ තියෙන දේශපාලන අර්බුදය ආර්ථික අර්බුදය අවසන් කරන්න මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා ඒ සඳහා මැදිහත් වෙන්න. තම තමන්ගේ පක්ෂවල තියෙන පක්ෂ ගොඩගන්නේ කොහොමද? පක්ෂ කොහොමද ඉදිරියට යන්නේ? පක්ෂය කොහොමද බලය තියාගන්නේ කියන තැනට එන්නේ නැතුව මේ අද අටවලා තියෙන විදිහේ ආණ්ඩුවක් නෙමේ මේ රටේ සියලු දෙනාට එකට එකතු වෙන්න පුළුවන් පොදු වැඩපිළිවෙලකුත් එක්ක පොදු සම්මුතියකුත් එක්ක හැමෝම එකට එක්කහු වෙච්ච යම් බාරකා ආණ්ඩුවක් යම් තාවකාලික ආණ්ඩුවක් ඇති කළා මේ තියෙන අර්බුදයට විසඳීමක් ඇති කරමින් මේ රටේ ජනතාවට නැවත අවස්ථාව ලැබලා දෙන්න ඕන ජනතාවට සුදුසු වෙන විදිහට අලුත් පාර්ලිමේන්තුවක් තෝරා පච්චර ගැනීමට නැවත ඒ මහජනයාට ඒ අවස්ථාව ලබා දෙන්න ඕනයි කියන එකයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ජනාධිපති ඡන්දයන් නැවත බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනාධිපති ක්‍රමයේ අවසන් වෙන්න ඕන පාර්ලිමේන්තුව ශක්තිමත් වෙමින් අලුත් පාර්ලිමේන්තුවක් තුල දූෂිතයෙන් ඈත් වෙච්ච මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් නායකත්වයක් ගොඩනැගෙන ආකාරයට පැහැදිලි වැඩපිළිවෙලකුත් එක්ක ජාතික වැඩපිළිවෙලකුත් එක්ක ඉදිරියට යන්න පුළුවන් රට ගොඩනගෙන්න නායකත්වයේ දී මේ වෙනුවෙන් කැපී හිටීම ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා වෙනුවෙන් අද අපි කරන යුතුයකම වගකීම හැටියට විශ්වාස කරනවයි කියන එක සඳහන් කරමින් ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයාගේ දේශපාලන දර්ශනය තව තවත් ශක්තිමත් වේවා එතුමා අපිට පෙන්වපු මග අපි තව තවත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනියන්න මේ අවස්ථාවේ එතුමාගේ මේ රූපේ ඉදිරියේ අපි දිවුරා පොරොන්දු වෙමින් කටයුතු කරනවායි කියන එක සඳහන් කරමින් ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයාට අපේ විප්ලවී ආචාර්ය ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා බොහොමත්ම ස්තුතියි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.